මහමෙර දෘශ්‍යමාන නොවන්නේ ඇයි කියලා මේ අහනවා පස්සේ. දෘශ්‍යමාන නොවන දෙයකට පරවේතිය කියන්නේ ඇයි? දැන් මේක තමයි අපි පංචේන්ද්‍රිය ගෝචර මනසින් ගත්ත දත්තයන්ට විතරයි අපි සීමා කරගන්නේ ලෝකේ. පරවතිය කියොත් අපි හිතන්නේ පරවත තියෙන අපිට විතරයි කියන්නේ. ගංගා තියෙන්නේ අපිට විතරයි. ඒකෝ ඇලදොල ගංගා පරවත ආදී මේ පංචේන්ද්‍රිය ගෝචර මනසරේනේ මේ භෞතික ලෝකේ තියෙන හරිය විතර අපි ලකින්නේ. අපි හීනියක් දැක්කෝ ගල් පරවතයකට නගිනවා ඒකට මොකද කියන්නේ? අපි ගල් පරවතයකට නගිනවා හීනේ. ඈත්නට පස්සේ අපි හීනේ විග්‍රහ කරනවා. දැන් අර පරවතේ මොකක් කියද විග්‍රහ කරන්නේ? මම මහා ගල් පරවතේ නැග්ගා කියලා කිය වෙන මොකක්වත් කියන්න එකක් තියෙනවා. අර හීන ලෝකෙන් දැක්ක පරවතේ මේ ලෝකේ තියෙන තද පරවතයක්. නෝ තාපි නගිනකොට අර ගලේ ස්වභාවය වැටහුන්නේ නැද්ද? හීනෙන් ගල උඩ නැග්ගා කියලා තමයි ගල වෙනස් එකක් හදීර වැටහුණා. ඒක දැකෙත් ගලක් වගේ. හැබැයි හීනෙන් දැක්ක ගලට හැබැයි නගින්න පුළුවන්. මේ මනුස්ස ලෝකෙ මිනිස්සයින් නැග්ග හැබැයි. එහෙමත්ද? එන අපි දකින්න මෙහෙමයි. යම්කිසි කය යම්කිසි ගති ලක්ෂණ ගන්න පුළුව හැඩගැහෙනවා. ඊට අනුකූල ලෝකේ ඒකට අනුකූලයි. දැන් හීනෙන් ජලය අත ගන්න. හැබැයිින් ජලය අත ගන්න. දැන් අපි හීනෙන් ජලය අත ගාවට පස්සේ ඇහැරුණාට පස්සේ කියනවා මම නෑ වගේ හිලා ඉතින් පොකුණවි. හීනේ. නෑ මොනවද? හීන වතුර කියන්නේ වතුරමයි නෑ. දැන් එහෙමයි. එන තීන ලෝකයේ සූක්ෂම කායක මානසික කායකට ගොඩ නැගිච්ච හීන ලෝකයේ පරිසරයේ මේ වගේමයි වැටෙන්නේ. ඒක අපිට හීන ලෝකයේ ඉන්න කයකින් මේ ලෝක පරිසරය ඇසුරු කරන්න බැහැ. නැහ හීන ලෝකයේදී හටගත්ත මානසික කය වාගේ තමයි. ඒ ලෝකයේ රූප කලාපයන්ගේ ස්වභාවයට අනුකූලව මේ කායික වෙනස් වීම හටගන්නවා. ඒ වර්ගයේ රූප කලාපයන්ගේ. ඒ රූප කලාපයන්ගෙන් හටගත්තා වූ ලෝකයේද ඒ ලෝකේ ඒ જાතියෙන් හටගත් ලෝකේ ඒකටම ගැලපෙන ලෝකයක්. එයා ඒක පරිහරණය ඒ අයට කළ හැකියි. දැන් දෙවියන්ට මනුස්ස ලෝකේ තියෙන මනුස්ස ද්‍රව්‍ය පරිහරණය කරන්න බැහැ. ඒ මනුස්ස ද්‍රව්‍ය මිනිසුන්ටයි. මිනිසයාටයි ඒ පළතුරු වෙන්නේ. ආහාර වෙන්නේ ඒ විදිහට. ඒ වගේම ගන්ධබ්බ ලෝකේටයි කොටසක් ඉන්නේ. භූමාතු දේව කියලා කොටස. අපි පළතුරු ගන්නකොට ඒ පළතුරු ගෙඩියම ඒකෙම තියෙන එක්තරා සියුම් කොටසක්. ඒකත් පළසුරක්මයි ඒ ලෝකෙ. ඒ ලෝකෙ ඒ දැන් අද අපි දකින් නැති පැත්තක් තියෙනවා. යම්කිසි පූජාවට්ටියක් ගිහිලා හිටම් දේවාලෙක තිබ්බහම දෙයෝ පළසුර කනවත් කියලා තර්කවාදියා කියන පංචේන්ද්‍රිය ගෝචර මනස. හැබැයි ඒකෙත් තියෙනවා ඒගොල්ලන්ට ගැළපෙන කොරස. ඒකරු ඒගොල්ලෝ ගන්න. ඒ පළසුර ස්වභාවයෙන් ඒගොල්ලන්ට ඒක ගෝචර වෙනවා. ඒකෙන් ඒගොල්ලෝ ඒකෙන් ජීවත් වෙනවා. ඒක ගඳ සුවඳ මත තමයි ඒකේ තිබිච්ච කොටසකින් ඒක හැදිලා තියෙන්නේ. ඒක අපේ මස්ලියේ හැට පේන්නේ නැහැ දිවසටයි පේන්නේ. එහෙම එකක් ඒකේ තිබුණකෝ. එහෙම ක්‍රමයක් තියෙනවා. ඒවා වර්ධනය කරන්න පුළුවන් පුණ්‍ය ඍධියක් තියෙනවා. එකක් දුන්නාම දහසක් ලක්ෂයක් වර්ධනය කළ හැකියි. ඒකේ දේවත්වයෙන් ඉන්න මහදේවතාවගේ පුණ්‍ය ඍධිය කරලා දෙන දෙයක්. ඒ මහදේවතාවේ යටතේ ඉන්නවා පරිවාර කොටා. දෙවියන්ගේ ආවතයෝ කරන. ඒ කොටස් තමයි මේ ලෝකයේ මිනිස්සුන්ට එක සම්බන්ධ වෙලා මොනවා හරි උදව් කරන්නේ උපකාර කරන්නේ මොනව හරි එකටින් කරලා දෙයි. ඒ කරලා දෙනකොට ඒගොල්ලන්ට වාගකීම පාරලා තියෙන මහදේවතාව. අපි එක පූජාවක් තියා දුන්නාට පස්සේ අර පුණ්‍ය විදින් අර මහදේවතාව මෙන්න උඹලාගේ කොටස කියලා ඒකෙන් අරගෙන විහිදලා මතු කරලා දෙන්න. පූජාවක් තිය දක්ෂයක් හරි මතු කරලා දෙන්න ඒගොල්ලන්ට පුළුවන්. අපි මෙහෙ දුන්න පූජාවක් තිය වාගේම පුද්ගලිකව ඒගොල්ලන්ට ඒ ලෝකේ හම්බ වෙනවා. ඒක ඒ විදිහම එකක් ඒ අය. ඒක අපිට වෙන්නේ නැහැ. අපිට ඒක මුක්ති විඳින්නත් අපි මුත්‍රි දෙන කොටස අපේ කොටසේ තියෙනවා. මෙන්න මෙහෙමයි මේ ක්‍රමය යන්නේ. මහා මිහිරියාවක් ඇතුව හටයුතු කරන්න. මහා මිහිරියාවට ඇති හේතුවේ ඵලය ලබන්න ඊට අනුකූල හේතුව ගොඩනගා ගන්න ඕනේ. අනුන්ට වස කරලා විෂ කරලා හිංගි කරලා හිංසා කරලා මිහිරියාවක් ලබන්නේ ඵලය ලබන්න බැහැ. අනුන්ට සැනසිල්ලේ ඉඳීමට යහපත කර දීමට කටයුතු කරලා දුන්නොත් අපිටත් මිහිරියාවකින් ලබන්න පුළුවන් විදිහේ ඵලයක් ලබන්න පුළුවන්. එහෙනම් දැහැමින් යුත්ව පංචකාම සම්පත්තිය අනුගමනය කරන් දුස්චක්‍ර නොකර යහපත්යේ පාපීට බයලජ්ජා ඇතුව කටයුතු කරමි. මේ දැහැමින් කාම භෝග සම්පත්තිය භුක්ති විඳපළා මේවට හඬුවෙන් දෙපා හිංගි හිංසා කරගන්න දෙපා.
ලැබිලා තියෙන හැටියට වංචකා භුක්තිය හිතෝ හටියු කරගනිලා කියලා කාම ලෝකයේ දැහැමි කාම ක්‍රමයක් වර්ණනා කරලා පාපියන්ගෙන් තොර වෙලා ඒවට උදව් දීලා හටියු කරන දේව සංකල්පයක් තියෙනවා. කාම ලෝකයේ උපදින දේව සංකල්පය ඒකයි. මිහිරියා වැහිලා තියෙන්නේ අර ලෝභ දේශ මොහ වැඩ පිළිවෙල නිසා. නිසා යම් කිසි බුද්ධිලෙකේ ලෝභ දේශ මොහ අත්හැරලා දැම්මම අර වැහිලා තිබිච්ච මිහිරියා මහත්වර නැగిලා එනවා. මහා විහිරියාවකින් සකස් වෙනවා. ඒ බඳු වන්නා වූදී ආරමුණු කරන්න පුළුවන් විදිය පරිසරයක් ඔහුට හැදෙනවා. ඒ මහා විහිරියාව අත්පත් කරගෙන ගෝචර කරගන්න පුළුවන් විදිය අසකන දිවක්නාසය ශරීරයක් සූක්ෂමව ඊට ගැළපෙන දේව ශරීරය කියලා හටගන්නවා. ඒ දේව ශරීරය හටගත්තාට පරිසරය මහා විහිරියා පරිසරය තමයි මහා විහිරියා තමයි මහා මෙර කියන්නේ. මහා මෙර නැමැති පරිසරය හටගන්නවා. පව්වක් මින් නොසැලෙන ගති ලක්ෂණ ඇති. ඒ පුණ්‍යෙද්දී තියෙනකම් පවතින. ඒ බඳු ආයත හිමි වෙච්ච. අනික් කෙනෙකුට කඩාවැලා ගන්න බැරි. හොර හතුරන්ගේ හිංගි හිංසා කරන්න බැරි. අන්‍යම සකස් වෙන පරිසරයක් සකස් වෙලා. සකස් වෙන නිසා මහා මෙර පව්. මහා මිහිරියාව ලබා ගැනීමට ඒක උපදින සූරය. සූරවාවේ හටගන්නේ යහපත හටගන්නේ යහපත කරපු නිසා. ඒ සූරත්වයෙන් යුක්තවන්නා යහපත කරගන්න සුව ආරේට කටයුතු කරපු නිසා සුව ආර සූර වෙලා ඒකෙන් සූර හැදෙනවා. පංචකාම සුවේත නියම හිමි ක්‍රමසටහව ක්‍රියාත්මක කරනවා දුස්චෛත නැතුව. සුව ආරේට කටයුතු කරපුවාම සුව ආර සූර වෙලා ඒකෙන් සූර හැදෙනවා. මිහිරියාව දියත් කරලා ගත්ත නිසා මිහිරියාවෙන් සකස් වෙච්ච දේ සකස් වෙලා ඒගොල්ලන් පරිසරය හැදෙනවා. ආ සූර මෙර හැදිලා සූරයෝ මෙරේ ජීවත් වෙනවා. අන්න ඒකට කියනවා සූර්යයන්ට මෙර හම් වෙනවා පරිසරයේ වශයෙන් කියන්නේ. මෙර එක මහත් වූ සූර භාවයක මහත් වූ මෙර හම්ිනා මහවැර කියනවා ඒක. මහවැර නැමැති අපි දැක්කහම කියන්නේ ඒගොල්ලන්ට නොසෙල් වෙන ගුණ ඇති නොසෙල් වෙන සම්පත් ඇති ස්ථානිය සකස් වෙනා පුණ්‍යයෙන් අවශ්‍ය දේ පහළ වෙනවා. අන්න ඒ කියන්නේ ආව යම් කිසි ප්‍රදේශයක් තියෙනවා. ඒ ප්‍රදේශයේ අපේ හැටියට කියන්නේ කාන්දම් ප්‍රදේශය. ඒක අපිට පේන්නේ නැහැ මේ ද්‍රව්‍යමය මේ ප්‍රදේශයයි. ද්‍රව්‍යමය ප්‍රදේශයේ ඉන්නේ ගණී භාවන පස්සු වැතුරු කරන අපි. ඊයගේ පරිසර ලෝකයේ හැදිලා තියෙන්නේ අපි අද කාන්දම් කියන මට්ටමේ ඒකනේ ගලපෙන ඒවැ. ගඳ සුවඳ මට්ටමේ ඒවැ. ඉන් ඊට ගලපෙන්න ආව පරිසරයක් හැදිලා ඉතින් කර්ම ශක්තිය ගොඩනගින එක තමයි සූර්යයන්ද සූර්යයන්ගේ වාසයට අහුවෙන මහමෙර ප්‍රදේශය. ඒක අපේ தත්තර ඉක්ම ගිය එකක්. මොකද හේතුව ලෝකේට කරදරයක් නැතුව හිංගියක් හිංසාවක් නැතුව අනුගිදේ කලාවදා ගන්න නැතුව ජීවත් වෙච්ච හේතුවේ ඵලේ නා. ඒ જાතිය කටයුතු කරන මිනිස්සුන්ට කලාවදා ගන්න බැරි දෙයක් පහළ වෙන්නේ. බැරිලා හරි මේ මනුස්ස ලෝකේ තියෙන හැම තිබුණා නම් එහා මෙලහට ගිහිලා ඉතින් සොකට් වලින් ගිහිල්ලා ඔක්කගෙම ගිහිලා කොහොම හරි ගිහිලා පැනලා ඉතින් සූර්යයන්ට පහර ගහලා ඒව උදුරාගෙන මෙහෙ එනවා. ඒ જાතිය හැදිලා තිබුණා. නමුත් එහෙම හැදිච්ච එකක් ඒගොල්ලන්ට හැදෙන්නේ නැත්තේ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරන පුද්ගලයෙකුට ගිහිලා පහර ගහලා කඩාවැලා ගන්න බැරි ධර්මතාවයකින් තමයි ඊට ගැළපෙන පරිසරයක ඊට පැන රූප ධාතුන්ගේ ගොඩනැගීම. නිසා දෙයියන්ගේව කඩාවැලා ගන්න මිනිසුන්ව බෑ. දෙයියන්ටත් මේ මිනිස්සුගේ තියෙන ජාතිය වදි වුණා නම් එහෙම ඒ පදාර්ථයන්ගෙන් හටගෙන ඉඳි වුණා නම් එහෙම මුම් මෙහෙන් ගිහිලා වෙලා හිටන් ආක්‍රමණය කරලා අද ඒව තරාලින් වෙලා. උපක්‍රම සීලීව එහෙමත් කරන්න පුළුවන්. නමුත් එහෙම දෙයක් කරන්න හැකියාවක් නැහැ. ඒ පුණ්‍යෙද්දී ඇති. ඒ වගේ මේ පුණ්‍යෙද්දී ලැබෙන කෙනෙක් මිනිසුන් දෙහි හිංසා කරන විදිහ මානසිකත්වයක් නැති නිසා තමන්ට කොච්චර පුණ්‍යෙද්දී බල පුළුවන් කාර්යයන් තිබුණත් මිනිහාට හිංසා කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. තමන්ගේ බලය අරගෙන මෙහි කලාව දා ගන්න එන්නේ. ඒ නිසා දෙවියන්ගේ මිනිසුන් දෙ කරදරේකුත් නැහැ. මිනිසුන් දෙ දෙවියන්ට කරදර කරන්න හැකියාවකුත් නැහැ. ඒ ධර්මතාවයෙන් හටගන්නේ ඒ පුණ්‍යෙද්දී නිදහසේ භුක්ති විඳින්න පුණ්‍යෙද්දීම හටගත ක්‍රමයක්. පුණ්‍ය වාසනාවක් හැටි ඒකයි. වාසනාවක් හැටි ඒකයි.